මේ දිත්තේව දිත්ත මත්තන් කියන මේ ප්‍රකාශයේදී දැකීම දැකීම අපවණයි කියලා තමයි මේකත් මේ කියන්නේ. දකින්නේ මොනවද? දැකීම අපවණයි කියන්නේ. දැකීම තෝරාගෙන ඉන්න ඕනේ ඉතින්ද? දැකීම කියන්නේ ගෙඩි පිටින් ගන්න දැකීම කාටවත් නැහැ රැවටිලි මිස. ආත්ම දෘෂ්ටියෙන් ගන්න උලාවෙන් ලං ගන්නවා දැකීම. දැක්කදී මොනවද මොනවෙන් කියන්නේ? දැකලා තින්නේ මායාව. ඇත්තක් දැනගන්න දෙයක් තිබිලා නැහැ ලෝකේ. මායා ස්වභාවය දකින්න. මෙන්න මේක දැනගැනීමේ ක්‍රමයක් තියෙනවා. එකපාර දිත්තේව දිත්තවත් තන් කියන දැකීම දැකීම මාත්‍රයයි කියලා කිව්වේ. මේකෙන් ගොඩ ගහලා වින් කරලා බලන්න පුළුවන් જાතියි. එකක් මේ දැකීම දෙලින් හදන්න බැහැ හැවටිල්ලක් නම් ගොඩ නැගියේ. නැතුව පිටි පිටින් පිටින් ඇත්තක් දකින්න නැහැ ලෝකේ. මෙන්න මේ කාරණේ ප්‍රඥාවන්තින්ද අල්තික පඤ්ඤ කියන අයට මහා ප්‍රඥාවන්තින්ද පොඩ්ඩක් කියනකොට මේක අර අවබෝධය ඇවිදින්න ධාතු කීරිය වාගේ ඇත මේ මොහොතේම අරිහත්ත්වයට ලැබුණා. නමුත් අනිකාට බෑ එහෙම. උද්ගලි ගන්න විපරිතඥ නෙයිය කියන වර්තමයට තමයි ඊළඟට ලබන් තියෙන්නේ මේ කාලේ වෙනකොට බොහොම අඩුයි නැහැ ඉතිහාසය. උද්ගලි ගන්න වර්තමයට තමයි ධාතු කීරියම කියන ඉති එන් තරවයි දිත්තේ උදිත මතන් කියනකොට ධර්ම අවබෝධය ලැබලා අරිහත් වෙලා පත් වුණා. දැන් මේක අනික් අය හොයලා බලන්න ඕන. පරිශන කරලා බලන්න ඕන. උදාහරණ උපමා අරගෙන විමර්ශනය කරලා බලනකොට දැන් තමයි තේරෙන්නේ මේ දැකීමේ දැකීමක් පමණයි දැකීම මාත්‍රය කිය මොකද්ද කිය. අන්නේ වැටහීමේ කියන එක මොකද තේරෙන්නේ. දැන් දකින්නවා පුද්ගලෙ. අපි විවිධාකාර විදිහෙන් නම් ගොත් තියාගෙන ඉන්න පුද්ගලෙ. මේ මිනිස්සේ කටින් ගත්තා නම් ඒක උපමා කරා මේක උත්සෝලා ගන්න. මේ විකේක විදිය මිනිස් ඉතිරි අකෝ පුරුෂය කොල් මේ නම් ඇති මේ ගෝත්‍ර ඇති මේ මේ ඉතිරි මේ මේ පුරුෂයා කියලා මෙහෙම වෙන් කරගෙන ඉන්නවා. දැන් අපි දකිනවා ඔහු දැක්කද? ඔහු දැක්කා නේද? දැකලා ඉන්නේ මම අඳුරන්නේ තේරෙන්නේ නැහැ. විතරමත් දකිනවා. කවුද ඉතන හිටියේ? කොහොම කෙනෙක් දැක්කේ? මෙන්න මෙච්චර උස මහත මෙන්න මේ ආකාර සුදු මෙන්න මේ ආකාර හැඩවල මෙන්න මේ ආකාර කෙනෙක් ලක්ෂණ ඉතිරි ලක්ෂණ ඉතිරියක් මෙන්න පුරුෂ ලක්ෂණ පුරුෂෙයි මන්න මෙහෙම දැක්කා. ඔහොම කියලා කියනවා. ඊළඟ ලොකු මහත පොන්චි ඔක්කොම කියා තියෙනවා. දැන් එහෙනම් බලමු කොයි දැක්කේ කියලා කොතනද ඉන්නේ කියලා බලමු. කැලි කැලි අයි කියලා බලන්නකො. පෙස්ටිකල් වෙන පැත්තකට දැම්මා, ලොම් ටිකල් පැත්තකට දැම්මා, නියපොතිය ගලවලා පැත්තකට දැම්මා, දත්තිය ගලවලා පැත්තකට දැම්මා, අංක දෙක ගලවලා පැත්තකට දැම්මා, මත් ටික ගලවලා, නහර ටික ගලවලා, ඇට ගලවලා, ඇට විදුළු ගලවලා මම තනින් තනින් අර කෑලි කෑලි ඇතුළේ දිවිච්ච ඔක්කොම තනින් තනින් දැම්මා. ඔය ඔබ කියපු විදිය උසේකෙක්වත් මහතේකක් මම මෙතනින් ගත්තේ නැහැ. මම මේ කෑලි කෑලි ටික කයින් කරලා දැම්මාට පස්සේ කොහොමද ඔබ කිව්ව උසේකක් ඒක අතන හිටියේ නැහැ නේ මට ළඟින්. කෙසොල හිටියෙත් නැහැ, ලොම්වල හිටියෙත් නැහැ, නියපොතවල හිටියෙත් නැහැ, දත්වල හිටියෙත් නැහැ, මස්වල හිටියෙත් නැහැ, හංකඩේ හිටියෙත් නැහැ, නහරවල හිටියෙත් නැහැ, ඇටවල හිටියෙත් නැහැ. ඔය කියන්නේ ආව හැඩවල තියෙන මෙහෙම ලස්සන කෙනෙක් දැක්කා කිව්ව එක. ඔය ටික අහකරුවා මේක කිතුරුනේ ඉන්නේ. එහෙනම් ඔබ දැකලා තියෙන ඇත්තක්. ආ හරිද කියන්නේ ඔය? හරි ලස්සන කෙනෙක් දැක්කා කිව්වේ මෙන්න මේ ටික එකතු වෙලා හිටන් පෙනෙන මායාවක් දැකලා ඔබ ලස්සන කෙනෙක් දැක්කා කියලා හම්බිලා. මොකද්ද ඔබ දැකලා තියෙන්නේ? කොයි කෙනා? මෙන්න ඤෙය පුද්ගලයා උදාහරණ උපමා අරගෙන මේක තෝරා ගන්න හැටි. එහෙනම් මේ දැකීම දැකීම මාත්‍රේ මොල කියන්නේ එක්කෙනෙක් වෙන් කරන්න කෙනෙක් මෙතන නැහැ කියලා ධර්මානුකූලව දකිනා ඔය විදිහට බලනකොට. මෙන්න මේ ශක්තියවත් ඉස්ත්‍යාකාරීට මෙදලා බලාපල්ලා උගලගේ හැවටම අයින් කරගන්න ඒකාකාරව තියෙන ශරීරයේ ගතී සාකාර භාවනා කියලා ඔකට නමක් කිව්වා. ඒකාකාරව පේන නිසා මේ හැවටිල් රහු වෙලා දකින්න එකක් ගැන කිය කී. හරි ලස්සනයි අනේ මට යා නැතුව බෑ මෙයා නැතුව බෑ. මගේ ජීවිතේ වැරදුණ කලහස ගන්න ගන්න වැරදුණා නම් අර දැක්ක මායාවට නෙවෙයි කියන්නේ. දැන් දැක්ක එකනේ හදාගෙන නම් ඒ මතේ හැපෙනවා, ඇලෙනවා, වැටෙනවා, මුලා වෙනවා. මට නම් ඕක ඇහැර පේන්නේ නැහැ. තව අනේ හැඩයක් දැකලා කැතින්ද හැම කී. මගේ ඇඟේ මෙල්ලෙන්ද එන මොන මඟුලක්ද මේ කියලා එහෙමත් වයින්. ඉරිමේ ගා හැදලා කිව්ව එක නවත් දුන්නේ මොන මඟුලක්ද මේ මගේ ඇඟේ මෙල්ලෙන්ද කියන කාන්තාව වයින්. මෙහෙම ලෝක ප්‍රශ්න මේ ඔකට දැකපු ඒවාල් ලගෙන මොකද්ද දැකලා තියෙන්නේ? මේ කෑලි කෑලි එකතු වෙලා හදපු මායා කතාවක් මිසක් මේක දකින්න නම් මොකද තිබුණේ නැහැ මාත්‍රයක් විතර අතන තිබුණේ. ඒ මාත්‍රේ ඊළඟ බලනකොට ඉස්සෙල්ලා තිබුණ ආකාරයේ තියෙනම හතර මහ භූතියන්ගේ ක්‍රියාදාමයෙන් අර විද්‍යාමාන කරලා තිබිච්ච රූපාකාරයේ වෙනස් කරලා ගෙවිලා ගිලා මොහොතකට. ඒක අපේ
එක හැරයක් බලලා අනිත් හැරය බලනකොට වෙනසක් කියන්නේ දැක්කේ කියලා හිතා ගන්න බැහැ. නමුත් වෙනස් වෙලා තියෙන ප්‍රඥා ගෝචරව හිතලා බලපුවාමයි තියෙන වෙනස් වෙච්ච එකක් මිසක් ඒකාකාරය දෙපාරක් බලන්න බැහැ කියලා දකින්න. මේක දකින්නේ ප්‍රඥාවෙන් විමර්ශනය කරපුවාම දකින්න දෙයක්. එහෙනම් මම මොකද අල්ලා ගන්න හදන්නේ? මේ මාත්‍රයක් මිසක් එකපාරට දෙකක් දකින්න බැයි නෝ. දර්ශනය කියන්නේ මාත්‍රය ශ්‍රවණය කියන්නේ මාත්‍රයක් මිසක් දෙපාරක් අසුරු කරන් දැන් ලෝකෙ හටගන්නේ නැහැ. එහෙනම් අපි මොකද නැත්තේ මේ අහවල් එකේ මෙච්චර හත්කන්දනේ කිය කිය බලාගෙන හදන්නේ හදාගෙන හදන්නේ මොකද? අපේ සවතුම නිසා ගත తీරණි. අවිද්‍යාව తీරණි. මෙන්න යථාර්ථයේ වර්ණ ක්‍රමය. මෙන්න මේකට කියනවා දිත්තේව දිත්තම අත්තං. මේ මාත්‍රේ වෙන හැටි දකින්න ඕන ධර්මානුකූලව. සුතේව සුතම අත්තං. මේ ඇහෙන එක ශබ්ද මාත්‍ර මාත්‍ර විසක් අල්ලගන්න එකක් නතර නෑ. මුත්තේව මුත්ත මත්තං. මේ ගඳ සුවඳ වශයෙන් දැනෙනවා රහ දැනෙනවා ස්පර්ශ දැනෙනවා තුර අල්ලගන්න එකක් නෑ. මාත්‍රේ ගාව ගියා. ඔච්චර. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. මේවා ගැන හිතා ඉන්නවා අලුහවල. හැවක්ලා ගත මායා දර්ශන ගැන මායා ස්වභාවය මනසෙන් ගොඩ ගහගෙන හදනවා මිසක්. ඔය මනසෙන් අල්ලා ඉන්නේ එකක් අර ලෝකේ තියෙනවා නෙමෙයි. මුලාදාගමයන්ගේ ස්වභාවය. ඔන්න ඔය ටික ඔය විදිහට දැකලා අරපු දෙන්නේ. දිට්ඨ සුත මුත විඤ්ඤාතුලින් අහක් වුණා නම් තවත් අල්ලන්න එකක් ලෝකේ කියලා ඉතිරි වෙලා නැහැ. ඒක ඔක්කොම හැවටිල්ල ගත් දෙනවා. හැවටි මේ මිදිලා ගියා නම් සත්‍යයේ අතරින් වැලි මිදී ගියක් කියලා හිතන්නේ නැහැ. ඇල්ලුවේ නැත්නම් හිත කියන එකේ හිත දිවෙත් නැත්නම් මේ විපාකස්කන්ධය අවසානයේ ගෙවිලයි. සංස්කාරයන්ගෙන් ගොඩනගාපු ක්‍රියාවලට හේතුවක් නැති නිසා මතු නිස්පාදනයක් නැහැ. එහෙනම් තිබුණ රූපයක් ඇතනම් විපාක රූපයේ ගෙවිලා ගියා. වේදනා සංඥා සංඛාර විඥාන ගුණනගෙන ඒකතන විපාක වශයෙන් ගෙවිලා ගියා. අවසානයේදී අරිහත්යේ ලැබීමේ කෙලවර තමයි කියන්නේ. නැවත ගොඩනගෙන හේතු නැහැ. එහෙනම් පංචස්කන්ධ ක්‍රියාවලියේ විපාකස්කන්ධින් නිදහස් කියන්නේ දුක්ඛස්කන්ධින් නිදහස් සියලු දුකෙන් නිදහස්. දුක් විඳින්නෙක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඉතින් ප්‍රඥාව තුළින් ඒ තීරණය හොදකින්න ඕනේ. මේ රූපයක් කෙරෙහි සංජානනයෙන් බැඳීමෙන් අත්තරින් වැළලීම් විද්‍යාවෙන් විදර්ශනා කිරීම පහදලා දෙන්න කියලා කියලා මේ යන්නේ. දැන් ඉතින් අපි මේ ටික තමයි විග්‍රහ කළේ. ඉතින් මේක දකින්න පුරුදු වෙන්න ඕනේ. න්‍යාය ධර්මයේ කියා දුන්නාට පස්සේ ඒක ඇත්ත කියලා තේරුම් ගියා නම් ධර්මයේ වැටහුණා. ධර්මයේ පහළ වුණා. ඊට පස්සේ පහළ වෙච්ච ධර්මයෙන් විමර්ශනය කරගෙන තියෙන සමන්සතු. සමන් ධර්මහරක විමර්ශනය කරලා කරන්නේ ඇලීමයි ගැටීමයි මුලාවයි පහවිලා ගිහිල්ලා මාර්ග බල අවබෝධයේ පුර වාදමත් වෙන. දැන් තමන්ට දැනීමක් ආව නම් මේක වැටහින්න ඕනේ මේ කියන එක ඇත්ත කියලා. එච්චරයි ඉතලම් තියෙන්නේ. මේක වැටහෙන්න නොලැති වුණා සෝතාපන්නෙක් වෙන්න ඇති. සතර පායේ සදාහම නිදහම් ওই ටික වැටහිම ආවා. මොකද වැටුණා නම් දැනගන්න. වැටුණා නම් ඔහුට මේ ලෝකයේ තිබෙන ආස්වාදයන්ගේ බැඳීමක් හැදීමක් තිබුණා. ඒකෙන් අත්හැරී නොවැළී මිදින වාසිකත්වයක් තමන්ට අත්දැකීම් සහිත උදා වෙන්න ඕනේ. මහා හරයක් තියනවා කියලා හිතා හිතේ මේ අසාර දේවල් වලට නේද කියලා හිතන. ඔය හැඟීමක් මනසට යථාර්ථයේම කියන්නම් වාල කියන්නේ නැතුව අර ධර්මහා අවබෝධයෙන් ඇති වෙන්න ඕන. එහෙම ඇති වුණා නම් එක්තරා විශාල ප්‍රමාණයක් ඔහුගේ මනසෙන් බිඳිලා යන ඔය අවබෝධයත් එක්කලා. ඔය ධර්ම සත්‍ය වැටහීමත් එක්කලා. ඊට පස්සේ මේ ලෝකේ පරිහරණයට ඔහුට කවදා මසුරුකමක් හටගන්නේ. ඔහු මසුරෙක් වෙන්නේ නැහැ. එහෙම මසුරු මානසිකත්වයක් ඔහුට උදා වෙන්නේ නැත්තත් එන පස්සෙලා සුද්ධ වෙනවා. සතර පායින් විචිත වංශක හැටි ආවාස වතුරුකමක් නැහැ. මට ලොකු ගයක් තියෙනවා අනික් කියලා තියෙන පුංචි ගයක් අපේ ගේ ලොකුයි අපි තමයි පොරවතු. එහෙම අදහස් ඉන්නේ නැහැ. එහෙම ලොකුකම් හිතරේ ඉන්නේ නැහැ. කුල වතුරුකම අපි හරිද අපි අහවල් කුලියයි අනික් අය පහත් කුලියයි අපි හොල් නම්බුකාරයෝ. ඔහොම අදහස් ඉන්නේ නැහැ. මොනතරම් මෝඩ මිනිස්සුගේ මෝඩ අදහසක්ද මෝඩ ක්‍රියාකාරීත්වයද ඔහොම මේ කුල මාන්නේ කියලා තමයි දැනෙනවා මිසක් එහෙම එකක් ලොකෝ හිතරේ ඉන්නේ නැහැ. මට මෙච්චර ධනෙ තියෙනක ධන මාසුරුකම හිතරේ ඉන්නේ නැහැ. මං තමයි ලොක්ක මේ පැත්තේ ගමේ ඉන්න ලොකෝ කොහොමද තමයි. අනික්කෝ මට වල දුප්පත්. එහෙම අදහස් ඉන්නේ නැහැ. අයිගේ ධර්ම මාසුරුකම මං හොද ඉගෙන ගත්ත කෙනෙක් මං හොද උගතේ මගේ දැනීමට සමකරන තව දැනීමක් අනික් කෙනෙකුට නැහැ. ඉතින් ව්‍යාදී පඬිතකම් උගත්කම් ලෝකකම් ඕවා එකක්වත් හිතරේ ඉන්නේ එහෙම වාණයක් ඉන්නේ නැහැ. අනිත් ධර්ම ආභෝධයක් ලැබු කෙනාගේ ලක්ෂණයක් වෙනවා. ඒවා ඉන්නේ නැහැ හිතට. ඒක ලොකු කාම උදුතන් එකක්වත් ඉන්නේ නැහැ. මට විතර
වස්තුව තියෙනවා, දේපොළ තියෙනවා, පිරිස ඉන්නවා කියන ධන මතුරුකම් ඒ වගේ බල මතුරුකම් ඉන්නේ නැහැ. මොනවාද මේ හරයක් නැති ලෝකෙක කොයිල් ගොල්ල ගැහුවත් එකයි. අසෝති මහ බුලක් තියෙනවා කියවත් මට එකකින් කිසිම මොකද වෙන්නන්නේ තියෙන්නේ. පොඩ්ඩක් තිබුණත් වෙන්නන්න ටිකක් නැහැ. ගෑවි කියලා තිබුණා කියන එකට වෙන්නන්න මට මේ මෙච්චර අසෝති තියෙනවා කියලා වෙන්නන්න අල්ප මාත්‍රයකට නියුත් නැහැ. කියන්නල් ලැජ්ජයි. ගොලක් එහෙම දිනන පොච්චේ ලැජ්ජ වෙන්නේ. අන්න ඒ වගේ තමයි මට ගොලක් තියෙනවා කියලා පෙන්නන්න දෙයක් නැහැ. ධර්මාවෝදයක් ලැබුව කෙනාගේ මනසේ ඇති. යටේ කියන්නල් ලැජ්ජයි. මම මෙච්චර තියෙන කෙනෙක් කියලා කියන්න ලැජ්ජයි. මට මෙච්චර ගෙවල් තියෙනවා කියලා උද්දාමී කියන්නේ ලැජ්ජයි. ඕකේ යාද වැටෙහි නැති මේ බුදහාමි වෙන්නන උපමාවක්. අසූචියේ ඉන්න පණුවේ ඉස්සෙල්ලාම දාපු අසූචි පිළා කුඩට නැගලා. තොවිත කොහො ලැබීම බලපියක් මගේ ලැබීම කියනවා. අනිත් පළුවන්. හරියට යම් කිසි මේ මිනිස්සියෙක් ලෝකේ ඉන්න මිනිස්සියෙක් සම්පත්තිය කියලා මේ ලෝක සම්පත්තිය කියලා බොල ගහගෙන. තොවිත කොහින්ද සම්පත් බලපියක් මගේ සම්පත් කියන එකත් අර පණුවගේ කියමට දෙවෙනි නෑ කියලා බුදුරණාහතේ දේශනා කරනවා. මේක තේරෙන්නේ නැති නිසා ලෝක සත්‍යය උඩමුවෙන් කතා කරනවා. කවදා හරි අවිද්‍යාව දුරලා විද්‍යාව පහළ වෙච්ච දවසක ඇති වෙන මානසිකත් එන්නම් අන්න අර පණුව අසූචිය උඩට නැගලා හිටන් බලාපල්ලක මයිගොල කිව්වා හා සමානයි නේද කියලා පේනවා මිසක් කියන එකේ උද්දාමයක් ඇති වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ධර්මාභෝධයේ තියෙන වෙනසක්. ධර්මාභෝධය ඇති කෙනාගේ මානසිකත්වය අනික් කෙනාට සම නොවන්න හේතුවක් ඕන ඕකයි. ධර්මාභෝධය තියෙන වෙනස. ඉතින් මෙහෙම තේරුම් ගන්නකොට ධර්මයේ දැක්කාට පස්සේ ආයතනයේ දෙපාරක් දකින්න දෙයක් නැහැ. එකපාරින් දැක්කා. දැක්කදී ගන්න යලි යලි ආවර්ජනය කිරීමයි ඊළඟට තියෙන්නේ. ආවර්ජන කරන්න කරන්න තව තවත් ඔප්ලැන් විලා හිටන් යථාර්ථයේ හිට පිළිලා ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥාව වැඩිලා යථාර්ථෝදි ලැබෙනවා.